අද අපිට විමල් ඉවසුමක් නැහැ අපිට බේරිල්ලක් නැහැ නබිතුමා කතා කරනවා තමන්ගේ ඉදිරියේ සිටින විරුද්ධවාදීන් අමතලා කියනවා ඔබ සියලු දෙනාටම අද සමාව ලබා දුන්නා පෙර කරපු වැරදි වලට අද මම සමාව ලබා දුන්නා කල්පනා කරලා බලන්න සහෝදර සහෝදරවරුනි තමන්ගේ කිට්ටුම නැයක තමන්ට හිතාම හිතවත් අනුගාමිකයෙක්ව මරලා මල මිනියට වද හිංසා දුන්නු තමන්ගේ සතුරන්ට සමාව දෙනවා කියලා කියන්නේ එසේ මෙසේ තත්වයක නෙමෙයි රටේ ජනාධිපති ඇඩියට යුද ශක්තියෙන් ඉහළම තලයට පත් වෙලා තිබුණු අවස්ථාවක සංඥාවක් නිකුත් කළොත් සතුරන්ව සමූල ඝාතනය කරන්න තරම් ප්‍රබල හමුදාවක් පිටුපස තියාගෙන තමන්ගේ සතුරන්ට සමාව දෙනවා තමන්ගේ සතුරන්ට තමන් සමග යුද්ධයට පැමිණි යුද සෙබළුන්ට නිදහස ලබා දෙනවා ඔන්න නබිතුමාගේ උතුම් ගතිගුණ එක්තරා ගමේ අපි කියනවා මක්කාවේ ග්‍රාමීය අරාබි ජාතිකෙක් ඔවුන් නූගත් එදා පරිසරේ ඌ නබිතුමාගේ මස්ජිදේ අපි මස්ජිදුල් නබවි කියලා කියනවා සහෝදර සහෝදරවරුනි මොකක් දන්නවද මේ පුද්ගලයා කරන්නේ නබිතුමාගේ පල්ලියට ඇවිල්ලා පල්ලිය ඇතුළට ගිහිල්ලා නබිතුමාගේ පල්ලිය ඇතුලේ මස්ජිදුල් නබවි කියලා අපි කියනවා මුත්‍රා කරනවා මේ ගම්බද අරාබි ජාතිකයා මෙන්න මේ ආකාරයට නබිතුමාණන්ගේ මස්ජිදේ පල්ලියේ මුත්‍රා කළා කියලා කියන්නේ කල්පනා කරලා බලන්න සහෝදර සහෝදරවරුනි කොයි තරම් සංවේදී අවස්ථාවක්ද කියලා මේ ඕනෑම ආගමිකයෙකුගේ සිද්ධ ස්ථානයක් කියලා කියන්නේ පූජනීය ස්ථානයක් කියලා කියන්නේ වචනේ පරමාප්ති අර්ථයෙන් අර්ථයෙන්ම පූජනීය ස්ථානයක් පිරිසුදු ස්ථානයක් ආගමික ස්ථානයක් තුල යම්කිසි පුද්ගලෙක් මුත්‍රා කරනවා නම් කොයි තරම් භයානක තත්වයක්ද නබිතුමා වටේ හිටපු නබිතුමාගේ අනුගාමිකයෝ වහාම නැගිට්ටා ඌට පහර දෙන්න ඉවසීමේ සංකේතය වෙන මුහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමානම් ඒ පුද්ගලයාට පහර දෙන එක නවත්තලා අනුගාමිකයන්ට කිව්ව වතුර ටිකක් ගේන්න වතුර බාල්දියක් ගෙනාවා නබිතුමාගේ දෑතින්ම ඒ ස්ථානයට වතුර දාලා මුත්‍රා කර ස්ථානේ පිරිසිදු කරලා නබිතුමාගේ අතින්ම පිරිසිදු කරලා සුද්ධ පවිත්‍ර කටයුතු අවසන් වුණාට පස්සේ පුද්ගලයාට කිව්වා මේ ස්ථානය පිරිසිදු ස්ථානයක් අල්ලාහට නැමදුම් කරන ස්ථානයක් ඔබට යම්කිසි මේ වගේ මුත්‍රා කිරීමේ උමනාවක් අවශ්‍යතාවක් තියෙනවා නම් ඒට සුදුසු පරිසරයක් කරා යොමු වෙන්න පොඩ්ඩක් බලන්න සහෝදර සහෝදරවරුනි මේ නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ ක්‍රියාකලාපේදී ඇඟිල්ලකින් යම් සංඥාවක් දුනු සැනින්ම ඒ පුද්ගලයාට පහර දීලා කැහැලි කපලා විනාශ කරන්න පුළුවන් තරමක අනුගාමිකයන් පිරිසක් වට වෙලා ඉන්න එහෙ මොතේ නබිතුමා තමන්ගේ බලය පාවිච්චි කළේ නැහැ ඒ වෙනුවට ඔහුට සමාව දීලා ඔහුට පැහැදිලි කිරීම කරලා ඔව් ඒ ප්‍රස්ථානයෙන් පිට වෙලා ගියා මෙන්න මේක තමයි නබිතුමාණන්ගේ උතුම්ම ගුණාංගය මේ ගුණාංග ටික තියලා තමයි මේ මයිකල් එච් හාට් කියන පුද්ගලයා ද 100 කියන පොතේ නබිතුමාට මුල් තැන දෙන්න හේතුව විතරක් නෙවෙයි සහෝදරවරුනි කුඩා දරුවන් ඉදිරියේ නබිතුමා හැසිරුණු ආකාරය දවසක් නබිතුමාගේ භාර්යාව කියනවා අපි ගමනක් ගියා යන අවස්ථාවේදී කුඩා දරුවෝ කීප දෙනෙක් සෙල්ලම් කරගෙන හිටියා නබිතුමාව දැකපු ගමන්ම තමන්ගේ සෙල්ලම නතර කරලා නබිතුමා වහා රැස්ුණා නබිතුමාගේ අත් දෙකින් දෙපැත්ත අල්ලගෙන ඉස්සරහට දුවගෙන යනවා නැවත පිටිපස්සට දුවනවා නැවත ඉස්සරහට යනවා නබිතුමාත් ඔවුන් සමග සෙල්ලම් කළා
කුඩා දරුවෝ නබිතුමාව දැක්කම නබිතුමා සමගම ඇලී ගැලී සිටිනවා කියලා නබිතුමාගේ භාර්යාවන් සමාන් කරනවා ඉස්ලාමයේ වැදගත් සුබ පැතුමක් තමයි ඔබ හැමදෙනාම දන්නවා සලාම් කියන එක නබිතුමා දවසක් වැදගත් ගමනකට යන වෙලාවේදී යම් කිසි ළමයින් පිරිසක් සෙල්ලම් කරගෙන ඉන්නවා යම් තැනක නබිතුමා තමන්ගේ ඔටු පිටින් බැහැලා ඒ දරුව ළඟට ගිහිල්ලා ඔහුන්ට නබිතුමා සලාම් කියනවා කොයිතරම් කාරුණික පුද්ගලෙක්ද පදවියෙන් උසස් වෙන විට ගෞරවයෙන් ගෞරවයේ හිමි වෙන විට මිනිසාට මිනිසාව අමතක වෙනවා මිනිසාගේ මුල මිනිසාට අමතක වෙනවා නමුත් නබිතුමා ඒ තත්වෙන් සම්පූර්ණයෙන් මිදිලා තමන්ට වඩා වයසින් බහල ඒ දරුව ළඟට ගිහිල්ලා ඒ දරුවන්ට සලාම් කියනවා ඒ නිසා තමයි නබිතුමා ඒක අවස්ථාවක සඳහන් කළා ඒ උපදේශයක් ලබා දුන්නා කුඩා දරුවන්ට ආදරය නොකරන වැඩිහිටියන්ට ගෞරවය නොකරන කුඩා දරුවන්ට ආදරය නොකරන සහ වැඩිහිටියන්ට ගරු නොකරන උදවිය මගේ අනුගාමිකයන් නොවේයි මට අයත් පුද්ගලයෝ නොවේ කියන නබිතුමා ඒ කියන්නේ නබිතුමාගේ සමාජයට අදාළ උදවිය නෙවෙයි කියන ඒ පණිවිඩය ලෝකෙට ලබා දුන්නා අපි සමරනවා වසරකට දවසක් ළමා දිනේ කියන එක නබිතුමා ඒ උපදෙස දින 300ට පහටම වළංගු ආකාරයට ලබා දුන්නා නබිතුමා දරුවන්ට ආදරය නොකරනවා නම් ඒ කියන්නේ දරුවෝ කියලා කියන්නේ පැය 24ම දින 300ට පහම කුමන හෝ පුද්ගලයා අසල ආශ්‍රය කරන පිරිස් ඔවුන්ට ආදරය නොකරනවා නම් එහෙමනම් නබිතුමාගේ දේශනය කුඩා දරුවාගේ පටන් මහල්ලා දක්වා කාන්තාවටද පිරිමියාටද උගත් පුද්ගලයාටද නූගත් පුද්ගලයාටද කියන ભેදයකින් තොරව හැම දෙනාටම පොදුවේ පිළිපදින්න පුළුවන් ආකාරයට නබිතුමාණන්ගේ දේශනය සකස් වෙලා තිබුණා සමකේ අසල ඉන්න පුද්ගලෙක් වෙන්න පුළුවන් උත්තර ද්‍රව්‍ය වෙන්න පුළුවන් දක්ෂිණ ද්‍රව්‍ය වෙන්න පුළුවන් ඒ කුමන තත්වයක හිටියත් කුමන පරිසරයක ඌ ජීවත් වුණත් සියලුම දෙනාටම පිළිපදින්න පුළුවන් අනුගමනය කරන්න පුළුවන් දහමක් නබිතුමා ප්‍රචාරය කළා ඒ තමයි ඉස්ලාම් කියන දහම ඒ දහම ප්‍රචාරය කරලා වර්තමාන ලෝකයේ මුහම්මද් කියන නම කියු පමණින් ලෝකයේ පුරාම මහද්වීප පුරාම ප්‍රචාරය ප්‍රසිද්ධ වෙන්න නම් එතුමාණන්ට අති විශාල පරිත්‍යාගයන් අති විශාල කැපකිරීම් ගණනාවක් කරන්න සිද්ධ වුණා මෙන්න මේක තමයි නබිතුමාණන්ගේ ජීවිතයේ අපි දකින වැදගත්ම ලක්ෂණ හැම දිනාටම දුප්පතාද පෝසතාද කියලා ભેදයක් නැතුව ගැහනුද පිරිමුද කියන ભેදයක් නැතුව තමන්ගේ මිතුරද සතුරද කියන වෙනසක් නැතුව හැම දිනාටම ගෞරවයෙන් යුතුව සැලකුවා හැම දිනාටම ගරු කළා තමන්ගේ යම්කිසි උදව්වක් උපකාරයක් බලාපොරොත්තුෙන් යම්කිසි පුද්ගලයෙක් එනවද ඔවුන්ට හිස් අතින් යවන්න නබිතුමා කටයුතු කළේ නැහැ කුමනාකාරයක හෝ පරිත්‍යාගයක් කළා මෙන්න මේ වගේ උදාර උත්තුංග උසස් ගතිගුණ වලින් හෙබි පිරිච්ච පිරිහුන් පිරිපුන් ජීවිතයක් ගත කරන පුද්ගලයෙක් බවට නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පත් වුණා ඒ නිසා තමයි ලෝකේ අති විශාල අති ප්‍රසිද්ධ උගතුන්ගේ ගෞරවයට අමන්ලානන්දේට පත්වන පුද්ගලයෙක් ඇටියට මුහම්මද් නබි තුමාණන් පත් වුණේ එතුමාණන්ගේ නම කියු පමණින් මා සඳහන් කළා වගේ මහද්වීප පුරාම රටක් රටක් ගානේ ලෝකයේ ලෝක සිටියේ මේ ඕනෑම රටක මුහම්මද් නබිතුමා ගැන නොදන්න පිරිසක් පුද්ගලයෙක් ඔයා ගන්න බැරි තරමට නබිතුමාගේ ඒ නාමය ප්‍රසිද්ධියට පත් වුණේ එතුමාණන් ලෝකෙටම පහළ වෙච්ච පොදු ජන පුද්ගලයෙක් ඇටියට ඉන්නා අර්සල්නා කලිල්ලා රහමතුල්ලිල් ආලමීන් කියන මුළු ලෝකෙටම මිනිස් වර්ගයාටම ආදර්ශයක් ආශිර්වාදයක්
රහමතයක් ඇටියට පහළ වෙච්චේ නබිතුමාණන්ගේ